වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර බුදුමාලාව දැකලා වචන කතානුකරයන් හොඳ නැති නිසා තමයි කතා කරන්න හිතුවේ. බුදුමාලා දන්නවා අද මේ වෙන කාර්යභාරය මොකද්ද කියලා. බුදුමාලා අපි හැමෝම බඩේරුම් ගැන කතා කරනකොට ඉතාමත් සතුටු වෙන්නේ එක හේතුවක් තියෙනවා. බඩේරුම් හරහා අපට පුළුවන්කම ලැබුණා අපේ ආර්ථිකය වෙනදා හිටියට වඩා හොඳ තත්ත්වයකට ගේන්න. ඒ නිසා කන්නේ ලං වෙනකොට බඩේරුම් බීජ ටික නැති වෙනකොට තෙල් ටික නැති වෙනකොට පොල් ටික නැති වෙනකොට වෙනායට වඩා ගොඩක් අමාරුයි. මොකද මේ කන්නේත් ලබා ගන්න තියෙන ආදායමක් නැති වෙනවයි කියන දේ හිතට දැනෙනවා. ඒ නිසා තමයි ඔබතුමාලගේ මේ ඉල්ලීම් ටික හැමදාම තියෙන්නේ. අපි දන්නවා මේ පාරත් ඔබතුමාලා දෙගිඩියාවකින් තමයි ඉන්නේ. ඒ අතරතුරේ තමයි කුෂිකර්ම මාත්‍යංශයේ මැදිහත්වලා අමරවිල ඔබතුමා මැදිහත්වලා මේ ව්‍යාපෘති හරහා පුද්ගලික අංශත් සම්බන්ධ කරගෙන කොහොම හරි ගොවි මහතුන් ලබා දෙන්න පුළුවන් සහනයන් ලබා දෙන්නේ කොහොමද කියන කාරණේ සැලකිලි දාන තමයි අද මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබතුමාලට මම ඉතාම සතුටු වෙනවා. මොකද මගේ පියා බර්චානාගේ මැතිතුමා මේ බඩරිං ව්‍යාපාරය ආරම්භ කරා වගේම දැන් පහුගිය කාලෙත් අපට පුළුවන්කම ලැබුණා පොර නැතුවම ඉන්නකොට පොර ටිකක් හරි ගන්න පුළුවන්කම ලැබුණා. පොළොන්නරුවෙන් නම් මම බැනුම් ඇහුවා. හැබැයි අනුරාධපුරයේ පැත්තට අපට පොඩ්ඩක් හරි ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සියල්ලම අපි කරන්න ඔබතුමාලගේ අපි දන්නවා බඩේරංගු ටික හිටව ගන්න බැරුණාම පාඩුව වෙන්නේ කුකුල්ලුන්ට හරි ලට්ටාර කියන එකට වඩා අපි දන්න අනික් කාරණේ මොකද්ද? ඔබතුමාලා මේක හදාගත්තොත් තමයි ඔබතුමාලගේ පවුල ජීවත් වෙන්නේ. ළමයා ඉස්කෝලේ යන්නේ, බේතේ ටිකක් ගන්න, උත්සවයක් කරන්නේ. මේ හැමදේම කරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ අතර ආදායමක් ලැබුණොත්. ඒ නිසා තමයි අපි නිෂ්පාදනය කරලා රටේ ජනතාවට ලැබෙනවට වඩා